අමාත්‍යවරයා සිවිල් සංවිධාන සහ විරුද්ධ පක්ෂයෙන් රජයට දැඩි චෝදනාවක් එල්ල වෙනවා. ඔබතුමාලගේ රජයේ පලයට පස්සේ ඉඳන් බුද්ධාංශ නිලධාරීන්ව විවිධ චෝදනාවන් අත්අඩංගු වලට ගත්තා. ඒ නිසා බුද්ධාංශ අකර්මණ්‍ය වුණා. ඒ නිසා මෙවැනි ප්‍රහාරයක් පළක්වා ගැනීම අවස්ථාවක් අකින් වුණා කියලා. මොකද ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථානය ඒක අමූලික බොරුවක්. බුද්ධාංශයේ කවුරු හරිවත් තමන්ගේ රාජකාරිය කිරීම නිසා අත්අඩංගුවට අරගෙන නැහැ. නමුත් බුද්ධාංශයේ විතරක් නෙමෙයි වෙන ඕනාංශයක කවුරු හෝ කෙනෙක් මේ රටේ නීතිය කඩලා තියෙනවනේ. මිනී මරලා තියෙනවනේ. මිනී මරන්න අතහිත දීලා තියෙනවනේ. සුදු ඈන් වලින් මිනිස්සු උස්සන්න කටයුතු කරන්නට දීලා තියෙනවනේ. ඉතින් එහෙමනම් ඒ අනුව රටේ නීතිය හැම කෙනෙකුටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් බුද්ධාංශයේ හිටපු නිසා මේ අය අත්අඩංගුවට ඉන්නවයි කියන එක අමූලික බොරුවක්. ඔව් ඒක මමත් කොහොමද දැන් අස්ගේ මහලයි කහමුදුරෝ ඊලිමක් කළා කිව්වා. දැන් අතරම් වෙන සියලු බුද්ධාංශ නිලධාරීන්ව නිදහස් කරන්න කියලා. මොකද ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරේ නැති ඇත්ත වශයෙන්ම පෞද්ගලිකව මණ්ඩන රජයේ මට මම නම් ඒකට විරුද්ධයි. මොකද මේ අය ඉන්නේ බුද්ධාංශයේ වැඩ කරලා බුද්ධාංශයේ කටයුතු කරපු නිසා ඉරභාරයට ගත්ත නම් ඔව් ඇත්ත වශයෙන්ම ඒ අයව නිදහස් කරන්න ඕනේ. නමුත් වෙනත් අපරාධවලට සම්බන්ධයි කියලා චෝදනා තියෙන නිසා ඔප්පු කරන්න පුළුවන් නිසා තමයි මේ අය ඇතුලේ ඉන්නේ. ඉතින් එහෙම නැත්තම් අපි ලෝකයට කියන්නේ බුද්ධාංශයේ ඉන්න කෙනෙකුට ඕනෑම දෙයක් කරත් ඒ අයට නීතිය බලපෑන්නේ නැහැ කියන දේ අපිට කියන්න පුළුවන් එහෙමනම්. අපි UMP